කුඩා දරුවන් සහ වයස්ගත පුද්ගලයන් සමහරක් හැරුණම වැඩිහිටි පුද්ගලයන් සියල්ලකටම පාහේ තමන්ගේ මළපහ වීම පාලනය කරගන්න පුළුවන්. සමහර වැඩිහිටියන්ට මෙලෙස පාලනයකින් තොරව මළපහ පිට වෙන්න පුළුවන්. මෙම තත්ත්වය anal incontinence ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය ඇති පුද්ගලයන්ට ඝන හෝ ද්‍රව මළපහ හෝ වාතය පාලනයකින් තොරව පිට වෙන්න පුළුවන්. මෙය කලාතුරකින් සිදුවන කුඩා කාන්දුවීමක සිට සම්පූර්ණයෙන්ම පාලනයක් නැතිවීම දක්වා විශාල පරාසයක ඇතිවෙන්න පුළුවන්. මෙම තත්ත්වය අපි බහුලව දකින්නේ දරුවන් එක්කෙනෙක් හෝ වැඩි දෙනෙක් ලැබුණු කාන්තාවන්ගේ. ඊට හේතුව දරූපතයේදී ශ්‍රෝණී ඇතිවන වෙනස්කම්. පිරිමින්ගේත් වෙනත් හේතු නිසා මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මළපහ පිට කිරීම පාලනය කිරීමේ හැකියාව කොන්ටිනන්ස් ලෙස හඳුන්වනවා. මේ සඳහා ඔබගේ කුදමාර්ගය, රෙක්ටම් කියන කොටස සහ ඒවා සම්බන්ධ කරන ස්නායු නිසියාකාරයෙන් ක්‍රියා කළ යුතුයි. ඔබගේ කුදමාර්ගය වටා චක්‍රපිධාන කියලා හඳුන්වන විශේෂ මාංශ පේශීන් දෙකක් තිබෙනවා. මේවා සංකෝචනය වීම මගින් කුදමාර්ගය වැසීමෙන් මළපහ පිටතට ඒම වළක්වනවා. ඒ වගේම මළපහ පිටවීම පාලනය කිරීමට ඔබගේ රෙක්ටම් කියන කොටසට මළපහ ඇතුල්වීම ඔබට දැනෙන්නත් අවශ්‍යයි. රෙක්ටම් කියන කොටසට මළපහ එකතු වෙන විට එය ලිහිල්වීම මගින් එය තුළ මළපහ එකතුවීම පහසු කෙරෙනවා. මෙම ක්‍රම එකක ඕ කීපයක ඇතිවන වෙනස්කම් නිසා ඔබට පාලනයක් නැතුව මළපහ පිටවෙන්න පුළුවන්. පාලනයක් නැතුව මළපහ පිටවීම අතිසාරය වැනි රෝග තත්ත්වවලදී තාවකාලිකව ඇතිවෙන්න පුළුවන්. සමහර පුද්ගලයන්ගේ මෙය දිගු කාලයක් තිස්සේ පවතිනවා. සමහර පුද්ගලයන්ට මළපහ කිරීමේ අවශ්‍යතාවයක් දැනුන විට එය නවත්වා ගන්න බැහැ. මෙය urge incontinence ලෙස හඳුන්වනවා. තවත් සමහරෙකුට මළපහ කිරීමේ අවශ්‍යතාවයක් නොදැනීම මෙලෙස කාන්දුවීමක් සිදුවෙන්න පුළුවන්. මෙය passive incontinence ලෙස හඳුන්වනවා. වයස්ගත වීම සමග චක්‍රපිධානවල තියෙන මාංශ පේශී දුර්වල වෙනවා. චක්‍රපිධාන සහ එහි ස්නායුවලට හානි වන සුලභම හේතු තමයි දිගු කාලයක් ගතවන දරු ප්‍රසූතිය, ගුදමාර්ගයේ ඇතිවන අනතුරු හෝ තුවාල සහ ශල්‍ය කර්ම. විකිරණ ප්‍රතිකාර සහ ක්‍රෝන්ස් ඩිසීස් වැනි තත්ත්ව නිසා රෙක්ටම් කියන කොටසේ බිත්තියේ ඇදෙන සුළු බව අඩුවෙන්න පුළුවන්. මිනිසාත් මළපහ කාන්දුවෙන්න පුළුවන්. රෙක්ටල් ප්‍රොලැප්ස් ඒ කියන්නේ රෙක්ටම් කියන කොටස ගුදමාර්ගය තුළින් පාත්වීම සහ රෙක්ටොසීල් කියන රෝගී තත්ත්වත් පාලනයක් නැතුව මළපහ පිටවීමත් සමග පවතින්න පුළුවන්. ඔබට පාලනයකින් තොරව මළපහ පිට වෙනවා නම් වෛද්‍යවරයා පරීක්ෂණ කීපයක් නිර්දේශ කරනු ඇති. කොලනොස්කොපි සහ සිග්මොයිඩොස්කොපි පරීක්ෂණය මගින් ඔබගේ මහාන්ත්‍රයේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න පුළුවන්. මැනෝමෙට්‍රි පරීක්ෂණයේදී ගුදමාර්ගයේ සහ රෙක්ටම් කියන කොටසේ පීඩනය මනිනු ලබනවා. එමගින් ගුදමාර්ගයේ චක්‍රපිධානවල ප්‍රමාණවත් සංකෝචනයත් රෙක්ටම් කියන කොටසේ ප්‍රමාණවත් ලිහිල්වීමත් පරීක්ෂා කරන්න පුළුවන්. එන්ඩෝ වෙන අල්ට්‍රසවුන්ඩ් කියන පරීක්ෂණයේදී
ගුදමාර්ගේ චක්‍රපිධානවල ව්‍යූහය සහ ඊට ඇතිවී ඇති හානි හඳුනාගන්න පුළුවන්. සමහර විට ඔබට MRI පරීක්ෂණයකුත් අවශ්‍ය වෙන්න පුළුවන්. Anal incontinence සඳහා ලබා දෙන ප්‍රතිකාර ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ එහි හේතුව සහ එම රෝග ලක්ෂණවල බරපතලකම මත. තන්තු අතිරේක මගින් ඔබගේ මළපහවල දෘඩ බව වැඩිවන නිසා ඒවා පාලනය කිරීම පහසු වෙනවා. ලොපරමයිඩ් වගේ ඖෂධ මගිනුත් මළපහවල දෘඩ බව වැඩිවන නිසා එම මළපහ පාලනය පහසු කරනවා. ඔබට මළපහ පිට කිරීමට අවශ්‍යතාවයක් නැති වුණත් කාලසටහනකට අනුව වැසිකිළිය භාවිතා කළොත් හදිසියේ මළපහ කාන්දු වීමේ අවදානම අඩු වෙනවා. බයෝෆීඩ්බැක් කියන ප්‍රතිකාරයේදී ඔබගේ ගුදමාර්ගයේ අවට මාංශ පේශී නැවතත් පුහුණු කිරීමක් සිදු කරනවා. මේ සඳහා සංවේදක සහිත විශේෂ උපකරණයක් යොදා ගන්නවා. මෙම ප්‍රතිකාර ක්‍රම අසාර්ථක වුණොත් ගුදමාර්ගයේ චක්‍රපිධාන නැවත සකස් කිරීම, විශේෂ උපකරණ යොදාගෙන ඒවා වඩාත් ශක්තිමත් කිරීම හෝ nerve stimulation වගේ ශල්‍ය කර්ම අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබට මේ ගැන හෝ වෙනත් රෝගී තත්ත්වයක් පිළිබඳව ගැටලුවක් තිබෙනවා නම් පහත කමෙන්ට් එකක් විදියට එය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබට ඉදිරියේදී දැනගන්න අවශ්‍ය මාතෘකාත් ඔබට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ස්තුතියි.